තාම් සුවද පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවධිකරන සදහම්දහර දම්දිසුම සමානුග්‍රහකත්තුවය වැැප් වතර නොරඳන තීන්තාලේපනය. උක්කාානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරනූ. संयत धम्म जीविनो अपमत यशो भी बढ़ती धार विलग सेवा පුුුණ්‍ය ක්‍රියාවවස්තුනන්ට අයත් වන ධර්මධානය, ධර්මධානය සංවිධානය කිරීම ශ්‍රවණය කිරීම උතුන් ක්‍රියාවකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයේ වල්දසේවය ආරම්භ කළ මෙම ධර්මදේශනාවන් ධර්මදේශනා මාලාවක් ලෙසනුයි ගෝනට මසුවනයේ. අද ධර්මානු ශාසනා පැඇත්වීම සඳහා ගෞරෝණය ආරාධනා ලබන්නේ, හම්බන්තොට වෙහරගල අරන්්‍යස්සේනාසන ප්‍රධාන අනුශාසක දුරන්දර, විචිත්‍රභානක පූජ්ජපාද රිදාගම ඉන්දාලෝක ස්වාමින්්‍රන් වහන්සේ. පූජ්ජපාද රිදිියගම ඉන්දාා ලෝක ස්වාමීන්්‍රන් වහන්සේ මෙම ධර්මානු ශාසනබන්හි ධර්මදේශනා මාලාම වෙනුවෙන් අරමුණු කරගන්නේ මජ්්‍යිම නිකායේ මජ්්‍යිම පණන්නාසකයේ සූත්‍ර දේශනා පණහයි මජ්්‍යිම නිකායේ මජම න් නාසකේ මේ සූත්‍රදේශනාවන් ෘදිියගමින්දා ලොක ස්වාමින්න්ටුවෙන් වහන්සේ විසින්වෙළඳ සේවා ධර්මදේශනාවන් වෙනුවෙන් පෙළගස්වන ඇති ප සමන්තා චක්කවාලේ සු වතරාගච්චන්තු දේවතා සදදම්මන් මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්කදන්. දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුත්තස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස චත්තාාරු මේ පෙස්ස පුද්ගලා සන්තෝ සංවිච්චමානාලෝකස්මිින් කත මේේ චත්තාරු ඉද පෙස්ස ඒ කච්චෝ පුද්ගලු අතන්තපො හෝති අත්ත පරිතාපනානුයෝග මනුයුත්තෝ ඉද පන පෙස්ස ඒ අච්චෝපුග්ගලෝ පරන්තපෝහෝත පරපරිතාපනානුයෝග මනුයුත්තෝ ඉද පනපෙස්ස ඒ අච්චෝපුග්ගලෝ අත්තන්තපෝච හෝති අත පරිතාපනානුයෝග මනුයුත්තෝ. ර පරිතාපනානුයෝග මනුයුත්තෝ ඉද පණපෙස්ස ඒ කච්ෝ පුග්ගලෝ නේවත්තන් තපෝහෝතී නාත පරිතාපනානුයෝග මනයුත්තෝ න පරන්තපෝන පරපරිතාපනානුයෝග මනුයුත්ත අනත්ත තපෝ අපරන්තපෝ දිට්ටේව දම්මේ නිච්චාතෝ, නිබ්බුතුෝ, සීතිභූතෝ, සුකප පටි සංවේදී ප්‍රක්්මභූතේන අත්තනාවිහරති පවත්න පිළිවෙලින් පවත්වන මජ්ජිමනිිකායි මජ්ජිම පන්නාසක දේශනා මාලාවේ. පලවෙනි දේශනාව පසුකිය දේශනාවාරයේදී ආරම්භි කරන්ටේ දුනා කන්දරක සූත්‍ර දේශනාව. ඒහි දිවිස්තර කළා මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ වදාළ අතර එය මත්තකහි දරාගෙන් අපට දායාද කළේ ඒව මේ සුතන් කියන ගෞරවනී වචනයෙන් භාග්‍යතුන් වහන්සේ ්‍රකෙන් මෙසේ ඇස්සූ දෙයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෙසේ කියන ඒ බුද්ත වචනේ ඒ විදිහටම අපට දායාද කළේ දරම බාණ්ඩාගාරික අග්‍රෝපස්ථායක ආනන්ද මාරහතන් වහන්සේ විසින්. චම්පානම් නුවර ග්ගරාප කුණුතීරයේ වැඩ සිටින සමේ. පෙස්සහත්තාරෝහක පුත්‍රයා සහ කන්දරග පරිප්‍රරාජිකතුමා ඇවිල්ල ඇතිකර ගත සංවාදයේදී. භික්ෂූන් වහසලගේ සංවරයට හේතුව සතර සතිපට්ඨානේ වැඩීම සමහර භික්ෂුන් වහන්සල අරිහක්ත්වයට පත්ව තිබෙන නිසා සීතිභූතව සිසිල් වෙලා ඉන්න නිසා කෙලෙස්වලින් සංඥමී බේම පිහිටලා ඉන්නවා. කුවක ප්‍රතිපදාවකින් කතානු කර නොසෙල්වී ඉන්නවා නොවෙයි. උන්වහන්සේලා සංවරගන ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න බාව. ඇතැන්දදි ඉපෙස්ස ඒ බව පිළිගෙන්න තමනුත් සතර සතිපට්ඨානය දෙෙන බා මතක් කරලා, මේ මිනිස්සු බොහම වංක කපටි පිරිසක්්‍ය තිරිසංගත සතුන් අවංක බවත් එතුමා මතක්කර පු නිසා බුදුරජාණන් වහන්සිට ඒ පිළිගනිමින් මේ කියනාආකාරයේ පුද්ගලකොට හතරක් සිටින බව දේශනා කලා එක කියන්නේ තමන් තවන පිරිසාක්. දෙවනයට අනුන් තවන පිරිස. තුංගනයට තමනුත් තව අනු තවන කොටසා. අතර වෙනුවට තමන්නොත්තවන අනුත්නතවන තැරීමෙන් තොර වූ සියලු කෙරෙසුන්ය මෙිදනා වූ සීතිභූත වූ, සිසිල් දුනා වූ රහතන් වහන්සේ කියන සත්‍රවෙනි පුද්ගල කොටස්ස. ඒ හතරින් පෙස්ස පලවෙනි කොටස් තුනට අක මැති බවත්. සසිව්වෙනි රහතන් වහන්සේට කැමැති බවත් ප්‍රකාශ කරලා ඔවුන්ට ප්‍රමාද වෙන බව මතක් කරලා ඒ ස්ථානයෙන් පිටත්තල යනව භාග්‍ය තුන්ාසට වන්දනා කරලා පැදකුණු කරලා. භාග්‍යතුන් වහන්සේ වදාලේ. පෙස්ස මේ පුද්ගල කොටස් හතර විස්තර කරන තුරු. හිටියනා නැවතිලා ඔහු මහත් වූ වර්තයෙන් මේ ගමන පිටත් එෙන් තිබුණේ ැන ස්ෝවාන් වෙන්න තිබනාාය කෙනෙකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළෙ. ඉතිේ වෙලාවෙේ ස්වාමින් වහන්සේලා ආරාධනා කලාා ස්වාමීණි ඒ විස්තරනො කලාවු කෙටියෙන් සිහිපත් කලාව් පුද්ගල කොටස් හතර. අපට විස්තර වශයෙන් දේශනා කරන්න කියන එක. එතන්දී අපි පසු ගේිය වාරයේදී පළවෙනි පුද්ගල ගොටසවන තමන් තවන කෙන විශේෂයෙන් කය තවන්න තපස් කම්මි යෙදුණු. කයට දුක්දේමේ ප්‍රතිපදාාතීතයේ ඉන්දියාවේ තිබිච්ච ප්‍රකට ක්‍රමයක් තමයි දුක්විඳල්ල විඳල දුක නිවන්්ඩ ඕන දුක මනිදන්න නිබන්ද කියන්න නම් දුක් විඳින්න්න ඕනැ කියන එකක්. ති එතන්දී අපි කෙටීන් නවතුමතාක් කරගත්තුත් මල පහ කල්ලා පිසදමන් අති එබගේ ඉන්නක්ුව මන්න නැහැ දානේ පිළිගන්න නෑහ ඔය මුහුල් ගස් ලංඟිඳදන් දෙන ද පිරිිගඩි නෑ ගැබිනික් දෙනද කිරිපවානයක් දෙන දේ පිළිගන්නය වගේ කිසිම පේ තේරුමක් නැති පදනමක් නැති පිළිවෙක් නති පිළිවෙලක නැති මේ වැඩ පිළිවෙලග තමයි ඒ ආපසවරු ඉන්න. ඉති ඒක අරථයක් නෑ සමහරයට ගොඩමස් දියම සබුව කරන්න හැ ඒවගේ කාරණා තිබුණා. තින් ඒ සහරවිට ආහර නොගෙන ඉන්නව වස් ගැන හිටපු ගම ආහාර භාජන දෙකතුන හතපවා අනුභෝ කරනවා. පොරවන ඇඳුම වුණත් එකක් කියල නැහැ නොයෙක් වැහැරිවලින් හදපු කේසකම්බල ලුම්බලින් හදපෑඳ පාංශ කොළවස්ට හන වැහැරි ආදිය දරමින් වාසේ කරනවා ති විශේෂෙන්ගේේ ස්්‍රැවල් ගලනවා කටු කම්බිලි ඉසායනයනි කටු මත සයනය කරනවා. තුන් වේලක් වතුය හීතල වතුරි බහිනවා. මේල්න්න මේ විදියට දුකෙෙන්ම දෙන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක්. දුෂ්කර ප්‍රතිපදාවක යෙදෙනවා නම් ඒ කෙන අත්තන්ත පූහූති අදත් එහෙම පිරිසින්නවා මේ රටේ වුනත් එහෙමක කොටත් ස අපි දකල ති නො මින්නවා. තමන්ගේ කයට දුක්දමින් විමුක්තිය සොයන දෙවියන්ට උපහාර්දක් වන ඕන තරන් දැකල ඇතියඔබ ඒ ඇගේ කටුගහගෙන් බිම පෙල්ලි පෙල්ලි යමින් ඒ ඔක්කොම තමන් තැවීමේ ප්‍රතිපදාවටයි අයිති තමන් තවන පුදගලය. දෙවැනි පුද්ගලයා අනුන් තවන කෙනක්. මෙයාමනෝ අද කරන්න. සමහර පුද්ගලයෙක් මේ ලෝකයේ එලුවන් මරණ. ඌරන් මරනවා. ලිහිනි මරණු. මුවන් මරනවා. රෞද්්‍ර කරම කරනවා. මසුම් මරනවා. සොරකම් කරනවා. එ ස්ොරුන් මරනවා. සොරුන් මරණ කෙනෙක්කේ කියන්නේ. දඩුවමක් වශයෙන් සොරුම් ගාතනය කරනවා. වදකයක්. සිරගෙවල් පාලනය කරනවා. සිරගෙවල් වලු සිරකරුවන්ම. බලාගන්නේ අන්නේ අය අන්‍යියෝු නොයෙක් දරුණු කරම කරමින්. මනුස්සයන්ට සත්්‍යයන්ට දුක්තෙනෝ. තොර මේ තමයි අනුම්තවන පුද්ගලයා එයාගේ ප්‍රති පදාව අනුන්ට පීඩා පැමිණරීම, සතුන්මැරීම සොරකම්කිරීම ඔය කාම් විච්චාචාර ආදී අකුසල් කරන අය කරන්නේ අනුන්ට දුක්දීම තුංගනි කොටස. තවන්නා වූද අනුන් තවන්නා වූද පුද්ගලයක් කවුද. මේලෝකෙහි ඇතම් පුද්ගලයෙක් ඔටුුණු පලදින සස්්‍රී රජ මහාසාරවන්සවත් බ්‍රාක්්මණයකෝ රජකෙනෙකු හෝ මහාසාරකුලේ උසස්කුලේ දනවත් බ්‍රාක්්මණයෙකෝ වෙන්ඩ පුළුන්. ඒ කෙන නුවරට නැගෙනෙහිර දිසාවි අලු තියාගසාලාවක්හදලා හිසකේ රැවුල් බාලා ගර සහිත අඳුන්දිවි සමක් ඇඳගෙන ගිතෙලිං හා තලතෙල්වලින් සරීරය තවරා. මුව අගින් පිට කසමින් මෙහෙසිය පොරෝහිත බමනාද සමග යාගසාලාවට එනවා. එහෙ මැවිල්ලා කිසිම දෙයක් අතුරපු නැති ගොමගාව භූමේ සැටපෙනවා. හාන්සි වෙනවා. හාන්සි වෙලා ඒ වැස්ියත් සතමානපාට වස්සත් එක පාටයි කලුපාටනම් කළුපාට රතුපාටන රතුපාට සුදුපාටන සුදුපාට, හෙම වස්සගේ පාටම තියෙන වැස්සියි. ඒවැනි දෙනකගේ එක තනයකින් යම් කිරක්වේෙන රජතුමායික බොනවා. දෙවැනි තනපුඩුවෙන් බිසෝ බොනවා. තුංගනි තනපුඩුවෙන් පුරෝහිතබමුණ කිරිබොනවා සෙව්වැනි තනපුඩුවේ කිරිවලින් ගිනි දෙවියන් පුදනවා. ඉතිරි වූ කිරී වසු පැටියට දෙනවා. මෙහෙම කරනවා යාගේ පිණිස මෙච්චර හරක් මරන්ඩ ඕන මෙච්චර නාම්බර වස්ස නාම්බන් මරන්න ඕන මෙච්චර නෑම්බියු වැසියියු මරන්න ඕන මෙච්චර එලුවෝ මරන්න ඕන මෙච්චර තිරෙලුවන් මරන්ඩ ඕනේ ඒ යාගේ පිෙනි සතුන්මැරීම යාගේට මෙච්චර ගස් කප්ඩ ඕනු යාගභූමිය වටකිරීමට ඇතිරීමට මෙච්චර කුසතන කපන්න ඕන යම් දාසියෝ ඕගේ පණිවිඩකාරයෝ සේවකයෝ කම්කරුවෝ ඉන්නවනම්. මේ රජකයෝ මේ බමුණනාගේ දඩුුවමට බියෙන් තැතිගත් ඉතිංයුතු කඳුලපිරුණු දෑසිංයුතුව හඩමින් මේ ගස් කපනවා තනකොළගපනවා මේ සතුන් ඇැදගෙනෙනවා මේ මනුෂ්‍යයා දුක්දමින් තමනුත් දුක්විඳන හේතුව මිසදුටු ගැනීම නිසා තමන්දුකට වැටෙනවා. එයාට මේ යාග කරමේදි අන් සතුන් මරණයට පත්වෙලා දුක්විදිනවා. කටයුතු කරන සේවකයෝ කඳලු පිරුණු දැසින් මේ දේවල් කරනිසා ඔවුන්ද දුකට පත්වෙනවා. එනම් තමනුත් තවනවා අනනුත් තවනවා කියන්නේ ඔන්න ඔය ප්‍රතිපදාවට. සතර වෙන තා වටිනාව විස්තර කළ යුතු ප්‍රතිපදාවත් භාග්‍යතුන්හසේ විස්තර වශී දේශනාක දැම් මේ හතර කොටසින් පලවෙනි කොටස් තුනම දුක්ක සත්්‍යයක් දුකක් අරයක් නැති දේ අරතවත් වූ දේ මුලින් කෙටියෙන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ අරතවත් ව නිවෙන්න සුදුසූ සැනසෙන්න්න සුදුසූ සියලු කෙලෙසුන් කෙරෙන් මින්න සුදුසූ උතුම් නිවන් මග සව්වැනි කොටසිං දේශනා කර. ඒ කෞුද තම තවන්නි නැති අනුනුත් තවන් නැති උදාරෝ පිළිවෙතිින් යුතුව තෘෂ්ණාව රහිත කෙලෙසුන්ගෙන් නිවීගය ්‍යානසුව මාර්ග පල දරමයන්ට පත් පලසමාපාති සුවවිඳිමින් වාසය කරනය උතුම් ශ්‍රාවකරත්නය ගෑන. මේලෝකේ භාග්‍යවත් අරිහත්තුූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පහල වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම නුවනින් සොයම්භූඥාණයෙන් චතුරාර්ය සත්‍යතිධර්මය අවබෝධ කළා. අෂ්්‍රවිද්‍යා පසලොස් චරණධර්මයන්ගේ යුක්තයි. සුන්දර වූ ගමනින් සුන්දර නිමනට වැඩම කළා. ලෝකයේ දැනගත්තියුතු සියල්ල දැනගත්තා. දමනය කළ නැහැකි පුරුෂයන්ද දමනය කරන්න සමත් වනාා. දෙවිමිනිසුන්ගි සාශෘුන් වහන්සේ. චතුරා සතති ධර්ම අවබෝධ කරගෙන අන්සත්වයන්ට දේශනා කළා. සියලු ක්ලේෂයන් නැති භාග්‍ය ධරමෙන් සමන් වාගතයි. ඒ බුදුරජාණන් වහන්සේ. දෙවියන් සහිත මරුන් සහිත, ප්‍රක්්මයන් සහිත මේ ලෝකේ. මහන බමුණන් සහිතව. E -kalyane -kalyane ේ මනිසුන් සහිත ප්‍රචාාවය තමන් වහන්සේගේ විශිෂ්ඨඥානය දැනගෙන ප්‍රඥ්‍යශ්‍යකොට ප්‍රකාශ කරනවා. දරමදේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත්තු ආදිි කල්්‍යයානේ මච්සේ කල්්‍යයානේ, මැදිින් යහපත්තු. පරියෝසානය කල්්‍යයානේ. අගින් යහපත්තු මුලින් සීලයෙන් යහපත්තු. මැදිින් සමාධීෙන් යහපත්තු. අගින් ප්‍රඥාවෙන් යහපත්තු. අරත සහිත වූ විස්තරව්‍යන්ජන සහිත වූ ධරමය දේශනා කරනවා. සියල්ලෙන් සම්පූර්ණ වූ පිරිසිදූ මාර්ග බ්‍රක්්මචරිය හෙවත් නිවන් මග දේශනා කරනවා. ඒ දේශනාව ගුරුවපතිෙක්ට හෝ ගෘරුවපතිපුත්‍රේට හෝ පිංඇති කුලපුත්‍රයෙකුට අහන්න ලැබෙනෝ. එසේ ධරමය අහනවා. අහල තතාගත බුදුරජාණන් වහන්සේකිරෙහි පහදිනවා. පැහැදින ඔහු මෙහෙම හිතනවා. ගේගේ සම්බාදා සහිතයි සම්බාධ ගරා වාස මේ ගිහිජීවිත ඉඳගෙන මේ භාග්‍යවතුන් වහන්සේ දේශනාකර පනිවන් මග මැනවින් පිරිසිදුව පිළිපදින්න අපහසුයි. කෙලෙස් දවිල් උපදින තැනක්. මහනකම පැවිද්ධ වනාහි අබ්බෝකාස්ෝවිය පබ්බච්චා. පැවිත ආකාශසය වගේ හරිනිදහස්. ගිහිගේ වාසය කරන කෙන මැනවින් සම්පූර්ණකොටම සීලේ රකින්න සමත්වන්නේ නෑ. එම නිසා මම ගිහි ජීවිත ඇතහැරලා. උතුම් රක්මචරියාව හැසිරෙන්න්න හිසකෙ ස්රැවුල් කපාදමලා සිවරු හැදපරවාගෙන ගිහිගේ එන්නෙක් මිලා ශාසනයේ පැවිදිවෙනවා කියල යහිතනෝ. ඉතින් අයෙම හිතලා පසු කාලෙකද. ස්වල්පහෝ මහත්තෝ ධනය අත්තැරලා. දේපල අත්තැරලා. නෑදෑ පිරිස අත්හැරලා. අර කිතපු විදියටම ගිහිගේ ධනය පිරිවර දේපල ධනය අත්ර හිසකෙ ස් රැවුල් ඉවත් කරලා සිවුරු හැද පරවාගෙන සාසනය පැවිදි වෙන. තුර පැවිදිවෙන්නේ. සාාසනික විනයානුකූලව උතුම් වැඩිහිටි භික්ෂුවක් වෙත සිල්වත් භික්ෂුවක් වෙත ගෙහිල්ලා. ගිහිගේ අතහරල්ලාපු කුල්ල පුත්‍රයා හිසකෙස් ැවුල් බහන්න පෙර හිකිමීමක් අද කාලිනං සිදුකරනවා ඉදදාට වඩා කාලයක් අද බලනව අවංකද සිරුලකින්න සමද්ද කියන ගරණ ඒයව බලලා සුදුසුනම් හිසකෙ ටැවුල්ලිවත් කරලා නහාවල සිල් සමාධන්කරවල අනතුරුව වැඩිහිටි භික්ෂූන් වහන්සේ ගුරු ආචාරයන් වහසනමක් විසින් කරපටිය බඳලා සමාධන් කරවල පැවිද ලබා දෙනවා. තින්ම ලබුණු පැවිදිලට උපසම්පදාවත් ලබා දෙනවා. තින් මෙසේ පැවිදි උපසම්පදාවට පත්වෙන මේ භික්ෂූන් වහන්සේ. විික්්ෂුවකට අදාලවන ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙන දැන් ෙටියේෙන් පාතිමෝක් සංවරසීලේ තුන්සී කොළහක්සිකපදයන් විස්සර කළ යුතුෙනවා නමු මෙ දේශනාව දීර්ග වන බැවින් වාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රාතිමෝක්ෂ සංවරසීලේ ප්‍රධාන සිල් පදටිකක් මේ දේශනාවට ඇතුළත් කරලා විස්තරවශයෙන් බලාගන්න අවශ්‍යය ප්‍රාතිමෝක්ෂ විවරණය කියවා ගත්ොත් නැත විනේ පිටක්‍රේ, පාරාජිකාපාලි, පාචිත්තිය පාලිපොත් කියවගත්තොත් ප්‍රධාන සික පදටික දැකගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සාමනීර විශ්වකට දෛතිවන සිල්පදටික තම අදමි විස්තර කරන්න. ප්‍රාණගාතයෙන් වලකුණේ වේ. බහාතබනල දඩු ආයුද ඇත්තේ. පවකිරීමට ලැච්ඡා බය ඇතිවෙලා. කරුණාව යුක්තද. සතුන් කෙරේ දයාපන්න ඉතානුකම්පී පාස්සේ කරය කියන සතුන් මැරීමින් වලකිනෝ. දෙවැනි කාාරණය අනුන්ගේ දේවල් ගැනීමෙන් වැලකෙනව දුන්දේපමණ ගන්නව නොදුන්දේ ගන්නේ ෑ අනුන්ගේ දේවල්වට ආසකරන්නේ නෑ සොර සිටිං වලගේ කියන සුරකමින් වලකිනෝ. අබ්‍රහ්ම චරියාව හැර උතුම් පැවතු මැත් ඉස්ත්‍රී පුරුස සංසර්ගයෙන් ග්‍රාම ධර්මයෙන් නික්මුණ. ස්ත්‍රී පුරුස සංසර්ගයට ස නැතු යදෙන්න්නේෙ නැතුව අබ්‍රහ්ම චරිියාව කියනඒ පැවැත්මෙන් වෙන් වෙලා බ්‍රහ්මචාරී වෙනවා කාමයන්ගින් වෙන්න වාසය කරනවා මුසාවාදය හැර මුසාවාදෙන් වැලකුණා සත්‍ය වචන කතා කරනවා සත්‍ය ගැලපී මැත්තේ ස්තීර වච නැතිව ඇදිය යුතු වච නැතිව ලොව මුලා කරන්නෙක් නොවී සත්‍ය කතා කරනවා කේලාංකීම හැර කේලාංකීමෙන් වැලකෙනවා මෙයින් අසා එහේ කියල ඔවුන් බිදවීමෙන් එතනින් හල මෙතනින් කියලා අයබිදවීමෙන් වලකිනවා. ඒවගේ අසමගියුවන් සමගි කරන්න අනුබල දෙන වචන කතා කරනවා. එන කේලාම් නොකයා. සමගියයට හේතුූ වචන කතා කරනවා එභික්‍ෂූන් වහන්සේ. පරුස වචන හැරදා. ලෝකේ යම් වචනයක් කනට මිහිරිද. මනියද අදයංගමද හදවතට ප්‍රියමනාපද අන්නේ බොහෝදිනා ප්‍රිය කරන පිරිස්මැද්ද කියන්න පුළුවන් ප්‍රියමනාප වචන කතා කරනවා හිතරිදින වචන කතා කරන්නේ නැතුව. සම්පපපලාපේ හැර දමලා. කාලයට සුදුසු වෙලාවට ගැලපෙන් සත්‍යවූත් අරතවත් වූ දරමයට ගැලපෙන්නවුත් ඉක්මීමට සුදුසු වචචන කතා කරනවා. එනම් අනර්තවත් වචන කතා නොකද එක ඇනි සුරුන් ගැන රජුන් ගැන, තොටු පොවල් ගැන වීති ගැන නොයෙක් විදිී ආහාරගැන් දෙතිස් කතා කියලකින් ඒ සම්ප්‍රප්පලාප මෙලවට පරලවට කාටවත් වැඩක් නොවෙන වචනය වලක කාලයට සුදුසු සත්‍ය වූ දරමේට විනයට ගැලපෙන්න්න වූ වචචන කතා කරන සුළු වෙන. මෙතන දීතකුට අපිට පෙනුනාා ප්‍රාණගාතිීවැලකීම සොරකමින්වැලකීම අබ්‍රම්්ම චරියාවන් වලකීම. කිය කරුණු තුන කයෙන් සංවර වෙනවා. නිවන් මගේ සම්මාකම්මන් තේරච්චේදෙනවා. ට නිවන් වගේ සීල ශික්ෂාව ගැනයි මේ මුලින් බුදුරජාණන් වහන්ස දේශනා කළින්. අනතුරු මුසාවාදවත් බොරුකීමේ වැලකීින් කේලංකීමෙන් වැලකින් පරුස බස්කීමෙන් වැැලකීම සම්ප්‍රප්පලා පිවැලකීම කියැන නිවන් වගේ සම්මා වාච්චා එතන සීලය පරිපූරණ වෙනවා. එසේ මනතුරුල් ආජීව පාරි සුද්ධෙන් යුත්ත වෙල්ල ඕනි මෙතැන විස්තර කරනවා පැලවෙන තන ගස්වැල් සිඳීම් බිදීම් කරන්නේ නෑ. එක වෙහෙලි වළඳනවා ත්‍රාත්‍රී භෝජනින්ං වලකිනෝ විකල් භෝජනෙක් වැලකෙනවා. මල් ගඳ විලවු දැරීම් සැලසීන් ගැල්ලි මේවයින් වැලකෙනෝ. උසාසුන් මහාසුන්වලින් වැලකෙනෝ. රන්රිිදිී මසු කහවුණු පිළිගැනීමෙන් වැලකිෙනෝ. අමුදාන්‍ය පිළිගැනීමෙන් වැලකෙනවා. අම්මුමස් පිළිගැනීමෙන් වැලකිෙනෝ ඉස්්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනීමෙන් වැලකිෙනවා දාසයන්හා දාසීන් පිළිගැන්ීමෙන් වැලකිනෝ එලුවන් හා තිරලුවන් පිළිගැනීමෙන් වලකිනෝ කුකුලන්හා ඌරන් පිළිගැනීමෙන් වලකිනෝ ඇතුන් ගවයන් අශ්වයන් වෙළබුන් පිළිගැනීමෙන් වලකිනවා කුම්ඹොරු හා ඉඩම් පිළිගැනීමෙන් වලකිනවා දූතමවරහා පණවිඩ පනත්වල යෙදීමෙන් වලකිනවා බඩු විකිනීමෙන් මිලදී ගැනීමෙන් වලකිනවා තරාදියෙන් හොරට කිරීම තඹලෝහාදියෙන් කළදේ රත්්‍රංඥයි රැවටීම හොරාට වංචාකිරීමම් මේ ආද දේවල්වලින් වලකිනෝ අල්ලස්ගැනීම රැවටීම් කයිරාටිකකම් කිරීම යන මෙ වලකිනවා අත්පා කැපීම, මැරීීමම් රැහැන් ආදියෙන් බැඳීම සැඟවේශීට මම් පැහැරීම් ගම්වාදයට පැන මංකොල්ලකෑන් බලහත්කාරකම් කිරීම මේ ආදියනුත් වැලකෙනවා. මේ කියන සිල්පදයන්. උපසම්පදා භික්‍ෂුන් වහන්සරට බෙහෙවිම් සමාධන්වරකින උන්වහන්සට අදාලවන ඔය තන කොළ ගැලවීම ආදිය විශේෂයෙන් දන ගතය යුතුදේවල් ති මේවා. ආාගතුන් වහන්සේ නිවන් මඟ වඩන විික්‍ෂූන් වහන්සල විසින් වලකින බවයි විස්තර කරලා තිය. තොර මංකොල්ලකෑම් වගේ දරුණු කරම මැරක්‍රියා මිනිස්සුන්ට ගහනේවා මරනෙවි තියෝ කොම භික්ෂකට සුදුසු නැති දේවල් ති මේ පාතිමෝ සංවරය එදෙනකොට අය භික්‍ෂුව ආරක්‍ෂා කළ යුතු දේවල් සමූහයක් මේ බොහොම සැක්කවිින්තමයි බුදුරජාණන් වහන්සේ මෙහි විස්තර කරන්න එෙමනම් එය විස්තරිභාග වශයෙන් ඔබට පාරාජිකාපාලි පාචිත්තිය පාලි ග්‍රන්ථවල කියවා දැනගත හැකේ වගේම ප්‍රාතිමෝක්ෂ වරාණාව ග්‍රන්ථයෙන් ද කියවාගන්න පුළුවන්. එසේ කයින් පරිහරණය කරන සිවරෙන්. කුසිම් පරිහරණය කරන ආහරය සතතුට දැම්මතේෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් අනතුරුව දැන් විස්තරනවා ප්‍රත්්‍ය සංවිශ්‍යය තමන් වහන්සේ පාවිච්චි කරන චීවර පිණ්ඩපාත් සේනාසන ගිලම්පාස ලද දෙයින් සතුටු වෙමින්. කොහමද පරිහරණය කරයි කුසට ඇතිවෙන තරමට ආහාර ගන්නවා. රීරේ වහ ගන්න පුළුවන් අදනසිවරු පමණ තවන් පිළිගන්නවා ඒ ඒයට වඩාලක දේවල් මෙතන පිළිගෙන පරිහරණය කරන්න නැහැ ඒ එකතම සරල බාව. ලද දෙයින් සතුටවීමේ ගුණේ සුබ සන්තුට්ටි ගුණේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. සුබර බාාව. යම් තැනට යනවන පාත්‍ර සිවරු පමණ රැගෙනයනට තෂ්ට පරිශ්කාරය කොටස් ටික පමණක් රැගෙනයනවා. තනිට දෙපට සිවර අන්දන පාටී. ඒදිකට නූල පෙරහංකඩේ පාත්තරය බඳපටි මේ තිර අටපිරිකට අදාලා වික්ෂුවකට අවශ්‍යම දේවාල්. කරකැඇත්ත දැලිපිහ කියනවා හිස්ස කෙස්රැවුල් බාග ඇති මේ තම අවශ්‍ය වෙන්. ඒටික අරගෙන් අර පියාපත් බරපමොණත්තියෙන පක්ෂයෙක් වගේ කැමැති දැනකට කුරල්ල පියාම්බල යනවාගේ මේ භික්‍ෂූන් වහන්සේද තැනකින් තවත්තනකට යනකොට බොහම සැහැල්ලුවෙන් යන කෙනෙක්. බලන්නතුකොට මේ නිවන්න නිවන්මගට පිළිපන් භික්‍ෂුව. මැනවිම් ජීවිත පරිත්‍යයාගේ නිවන් මගේ එදනකොට බාණ්ඩ රැස් කිරීමේ යෙදෙනෙ නෑ. තමන්ට අවශ්‍ය ටික පමණක් පරිහරණය කරගෙන උන්වහන්සේ කැමත් තැනකට සැහැල්ලුවෙන් යනන පුළුවන් කෙනෙක් කෙනවා. තකොට සිවුරුවලින් අය පරිහරණය කරනවා කයට සරිලන සිවරප්පරවගෙන කුසට සරිලන වි්‍යහාරයේ සතුටයමින් යම් යම් තැනක යනව නම් අෂ්ට පරිෂ්කාරයවත්, ඇ පරිස්ිකාරටි පමනක් රැගෙන උතුන් සීලයේ යුක්තව හදවතේ නිවැරදි බවෑඇතුව නිරවද්‍ය සුවය විඳදිමිනි නිවරදි බවසුවය විදිිමන නගේ සීලේෙන් පරිපපුරණ වෙනවන යම්තාවක් භිෂ්වක් ඒ නිවැරදි භවේ සුවයේ තමන් වහන්සට විලින්න පුළුවන් සීලයේේ පරිපූරණ කරන්න නැතිනම් ඒ නිවැරදි බව ලබන්න බැහැ. සමහාරවිට කියනෝ ය විිකාල බෝජුන්නාාදී සීකපදවලින් පෞසිද්ධ වෙන්න හැ කියන නම්මම්. භාග්‍යතුන් වහන්සේ පැනවීම කළේ නැහැ කියන වරදට අසුවනවා. තට සතුට වෙන්න්න බැෑ ම බුදුරජාණන් වහන්සේගේ පැනවීම හරියටම කලාාය කියලා ඒකයි මෙතන කාරණය. නිසා ඒවා සසරගමනට බලනු පා්ඩ පුුවන් අකුසලැහක් වශේ නමුත් මෙය ආත්මභාවේ හිතේ සතුට ප්‍රීතිය භාවනා සමාදී වර්ධනය වෙන්ට මේ සීලාදී ගුණ ධරම පිරීම, සික පදරැකීම දිශ්ුවකට හේතුවන බැවින් එය මැනවින් දැන මැනගෙන. නිවන්දකීමට කැමති භික්‍ෂූන් වහන්සේලා සුදසු පරිසරේකට සුවදාෙක පරිසරයකට විවේක තැනකට ගිහිල්ල මේ සීලාදී ගුණ දරම සිල්පාදයන් වල හික්නෙමින් අවංකව නැවත නැවතිීක් නෙමින් මේසීල බේද වෙන්ඩ පුළුවු වා ආචාරුපාද්‍යයන් වහසලගේ නැවත සමාධංවෙමින් පිරිසිදු කට ගැනමින් නිවන් මඟ හික්මෙනකොට අන්න නිවැරදි භවේ සුවය අධ්‍යාත්මික සිතින් විදින ලැබෙනු. මෙතැන සිිල්පද දෙකක් සිිල්කොටස් දෙක් ොශයෙන් පාතිමක් සංවරයේ ප්‍රත්්‍ය සන්න්‍ය සීලේ ආජවූ පාරිසුද්ද සීලේ ආදියත් විස්තර වෙන ඉදිරිීී. දැ මෙතැ නැවත විස්තර කරන භාග්‍යතුන්හසේ ඉන්නුලිය සංවර සීලේ ඇස. හ නාේ දිවසර මනස ඉඳරන් හය සංවර කරගැන්න. ඒ භික්ෂන්හන්ේ ඇසින් රූප දැකල නිමිත වශයෙන් ගන්නන්නේ. සලකුණ වශයෙන්, කුඩානිි මිති වශයෙන් ගන්නේ. වංකරකට බලන්න ඇස රිස්රූපයක් දැක්කට ප විශේෂයෙන් ස්ත්‍රීපුරර්ස රූප දෙදක් මේක ලස්සනේ හැඩය ප්‍රියේ මනාපය වශයෙන් ගන්න ඇතු මෙතනතියෙන රූප කොටසස්ක් විතරයි. පටවි්‍යාපෝ තේචවාය සතරමහාභූතයක් පමණයි. දෙතිස්කුණපයක් පමණයි. පිළිකුල් ස්භාවයක්. අනිත්‍ය වන දේවල් ටිකක් විතරයි. අයිති නො වෙන දේවල් ටික් කියල අන්න හිත සංවර කරගන්න. ඒ හේතුවෙන් ලෝබ දේශාදී අකුසල් උපදින්න දෙන්නේ ඇසේ සංවරය පිණස පිළිපදිමින් චක්කු ඉන්ද්‍රිය සංවරයට පත්වෙනවා. දැන්ඒ දැක පුරූපය අනිත්‍ය වශය දුක් වශයෙන් අනාත්මාශයෙන්. එකයන වෙනස් වෙනවා දුකට හේතු වෙනවා තමන්ට අයිති නෑ. කියලා දකිමින් තමයි මේ සංවරයට නැවත නැවත පත්ව එක පාර සංගවර වෙන්න බැහැ පුරදු කරනවා. දකින රූප ගැන නාම රූප සංඥාවේ බලනොව ඇ දෙැකපුවැස ඒ රූපය රූප කොටසා. ඒ අහඳුනගත්තු හිත දැනගත්තු හිත නාම කොටසසා. හිටින් දැනගත්තා රූප කොටසා. එන නාම රූප දෙකක් පමණක් මයි මෙතන සත්‍යයේ පුද්ගලෙක් ආත්මයක් නැත කියන සංඥාවට එනකොට. අවබෝධඥානයට පත් වෙලා ඇස සංවර වෙනවා. කනේ ශබද්දහලත් නිමිතිය අනු මිති වශයෙන් ස්ශ්‍රීපුර සසාන්ඩ වශය ිහිරිය අමිහිරි වශයෙන් ගන්නේ නෑ අල්ලගන්නේ නෑමනසන්. කනෙහි සංවරයට පිළිපදිනවා දේශ ලෝබ කෙලෙස් ඇතිවෙන්නේ නැති විදිරි. ශබද්‍යාත් රූපයක්න එතට කනෙහි ගැටි නර්තය ශබ්්‍යාත් රූපයක්. ඒ ශබ්ද රූපයත්. කනේ කියන සෝත අප්‍රසාධි කම් බෙරයක්ත් රූප කොටස්. ඒ ශබ්දය දැනගත්තේ අඳුනගත්ත හිීතිී සෝතවිඤ්ඥානය විඤ්ඥානය නාම කොටසක් වේදනාව නාම කොටස අඳුනාගැනීමේ සං්ඥාව නාම කොටසක් චේතනා පහලයම නාම කොටසා. යරූපයත් නාමයත් දෙකක එකතුවෙන් තමයි ශබ්ද දැනගත්තේ. එනම් මේ ශබ්ද කියන්නෙත් නාමරූප දෙකක්. ඒ නිසා එත් ඇලෙන්නට ගැටෙන්ට හේතුවක්. නොවෙන බව දැනගෙන් සත්ව පුද්ගලාාත්ම සුරූපයෙන් වෙන්න්න. පරමාර්ත වශයෙන් දක්න තැනදී ඒ ශබ්දය නිසාද රාග දේශමහ ඇතිවන්නේ නැහැ කනෙහි සංවරය ප සෝත ඉන්්‍රී සංවරය පිණිස පිළිපාදින. නාසයෙන් ගඳ ආග්‍රහණය කරලා. නිමිති වශයෙන් ගන්න නෑ. අනුනමිති වශයෙන් ගන්න නෑ. ඒ ගඳත් ගන්ද රූප වශයෙන්කෙනු රූප කොටස නාහසය හරහා දැනෙන්නේ නාසයත් රූප කොටස දැනගත්තු වේදනවිින්ද අඳුනගත්තු. ඒතනා පහල කරපු මේ සවරූප හතරත් නාම කොටසක්. එ හිතයි නැත නාම රූප දෙකා කය සම්බන්ධ කොටසයි සිත් සම්බන්ධ කොට සැටමයි මේ අද සුවන්දන ගත්ත එනාම රූප දෙක අනිත්‍ය වශයෙන් ලකිමින් දුක් වශයෙන් දකෙමින් අනත්්‍ය වශයෙන් තමන්ට අයිති නැති වශයෙන් දකිමින් නාසේ සංගරය පිණිසත් පිළිපදිනවා ට දිවෙෙහි සං. වට සාසරමුණක්ත් දැනකොට එක දනගන්නව හිතං එදිවත් රසයත් ූප කොටසක් දැනගන්න හිත නාම කොටසා. ඒ නාම රූප දෙකක් පමණයි කියලා දිවෙහි සංවරයටත් පිළිපතිනෝ. කයන් පහසක් කිෂ් පරිෂ කරලා. ඒ පහස වගේ කය දෙක්කම රූපකොටස් ඒක දැනගත්තු හිත විඳපුහිත හඳුනගත්තුහිත චේතනා පහල කරපු හිත, ඒ ඒදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන්නේ නාමටක් එනම් නාම රූප දෙකක් මේ පුද්ගලේක් සත්්‍යය කාාත්මයක් නැහැ කියන සඥ්ඥාවෙන් අනිත්‍ය දුක් කනාාත්ම වශයෙන් නාම රූප සංඥා ති කර ගැනීමෙන් කයහි සංවරයට පිළිපදිනවා. සිටට තරමාරම්මනයක් පැමිණෙනවා. ඒ අරමුණත් මනෝධාතුවත් විඤ්ඥාණයත් මෙත්තුනම කොටසක්රූප නාමකොටසක් වශයෙන් දකිනවා දැහරද වස්තු රූපේ රූප වශයෙන් දකිනු. අරමුණ ගැනීමම් හදනා ැනීමම් චේතනා පහලවීම මනසිම්ම සිදුවන වෙනද්දරටුවක් නෑමැතෙන්දෙ. මනොත්තුවා රේතුලින් ඇතුල වන අරමුණ එ යත් මමනෙවෙ මගේනෙවෙ මගේ ආත්මයනවේ නාමරූප සමූහයක් පමනයි කියර සං්ඥාවෙන් අනිත්්‍යදු කනාවාශයෙන් වඩලා ඒ මනස සංවර කරගන්න. ආන්‍ය විද්දියට ඉන්ලිය සංවරයනුත් යුක්ත වෙනවා. ඒ භික්‍ෂූන් වහන්සේ. ඉදිරියට යාමිහිද ආපසු පැමිණෙීමේද නුවනින් දැන කරන්න. සිහිනුවනික ඉදිරියට යන්නෙ කවද නාමරූපක කාාපසුවවෙන්නේ කවුද නාමරූප දෙක. ඉදිරිය බලන්නන්නේ කවුද නාමරූප දෙකක්. ඒකතමයි නුවනිින් දැනගන්නා කියන්නේ. දොර දරන මුලින් යන බව දනගණ්ඩුවන් අනැව තෙන බව දැන ගණ්ඩුවන අතපයි දිවි කරන බව සංගල සිවරූපරවනෝ පාත්‍ර දරනවා ආහාරගන්න බොනව රසමිඳිනව මළමුත්‍ර පහ කරනවා. ඇවිදිනවා හිඳිනවා සිටිනව නිදාගන්න තුෂනිින්ම්භූතවෙන් නිදි පරණවා මෙ සෑමදේකදම කයත් සිතත් දෙක. නැත නාමුරූපදේක මේ ක්‍රියාවලියයක් කිය සත්‍යේ පුද්ගලෙන් ැහැ කියන සංඥාවෙන් සිහිය පිහිටුවාගෙන නුවනින් දැනගෙන ඒ ඉරියාවෝ පවත්වනවා. එතේම උතුම් සරඩාශී යුක්ත වූ ඉන්දිය සංගවරෙන් යුක්ත වූ සිහි නුවනින්ද යුක්තව. මේ භික්‍ෂූන් වහසේ විවේකයට සුදුසු ආරන්නේ පෘක්ෂමූල පරවත කඳුරැලි ගල්ගුවා. සොහොන් ආදී හිස්තැංගවලට පිදුරු ගඩවල්වලට ආදී තැංවලින් එකට විවේක සේනාස අපිතම වනන්තරයකට ග ගහක් මුල වාඩි වුණා පලක් බැඳගෙනයි. ඉතින් දවල්දාානයෙන් පස්සේ ඒ විවේක සේනාසනයට කුටියයට අර්ඥයට රුක්මූලයට ගිහිල්ලා. උචුංකායම් පනිදාය කය රිජු කරගෙන පරිමුකන් සතිංහ පට්ට පෙත්වා ඉදිීයට සිහි යොමු කරගෙන ස්කන්ද ලෝකෙහි අභච්චාදෝමනස්සයන් දුරු කරන්න නැත ලෝබය දුරු කරන්න දේශී දුරු කරගන්න අවශ්‍යසිතන් මේ වික්ෂූන් වහන්සේ සියලු සත්‍යයන්කිරේ හිතානුකම්පා ඇතිව කරෝධ නැතුව පිරිසුදු සිතින් වාසේ කරනවා. කාමච්ඡන්ද කාමාශාව දුරු කරනවා. තරහා ව්‍යාපාදය දුරු කරනවා. හිතහි මැලිභව කයේ මැලිබව තීන මිද්දේ දුරු කරනවා අලෝක සඥඥා වඩමින්. තියනමිද්දයෙන් සිත පිරිසුදු කරගන්න වීර ඇති කරගන්න ආලෝක සං්ඥා වඩනවා ඉරියව වෙනස් කරමින්. සංසුන් බව අසු තැරීම කියෙන් උද්දච්ච කොක්ක උච්ඡයන් දුරකරගෙන සංවර වෙනවා. සැක තියෙනවනංය සැක දුරු කරගන්න දරම සං්ඥාවෙන් දරම මනසි කාරයේ කල්්‍යයානමිත්‍ර සේවනය. එසේ හිත පංච නීවරණයන්ගෙන් පිරිසුදු කරගෙන විතර්ක සහිත විචාර සහිත, විවේකය නඋපන් ප්‍රීතිී සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරනවා. අනතුරුව විතක්ක විචාර සංසිඳුවලා තමන්ගේ සිතෙහි සමාධියෙන්නු පන් ප්‍රීතිය සැපය එකඟ භව ඇති දෙවනි ධ්‍යානට පැමිණ වාසය කරනවා. අනතුතු අනතුරුව ප්‍රීතියක්ත් එබ්මවා සැපයක් එකඟ බවත් පමණක් ඇති තුංවනි ධ්‍යානයට පැමිණ සුවසේ වාසය කරනවා. ඒ සැපයත් ඉක්මවාගෙන පිරිසදු උපේක්ෂාවම තියෙන සතරවනිධයානට පැමිණිලා. ඒ සිත පිරිසිදු වනාට පස්සේ. ඒ පිරිසදු සිතින් එකඟ වූ සිතින් හිත යොමු කරවනවා තමන්ගේ අතීතය. සසට ගමන පිළිබඳව පෙරජීවිතරකින නුවන. ඇැ මේ සිත බොහොම් බලවස් සිත උපේක්ෂාවෙන් අකම්පිත වන සිත බලවත් ධ්‍යාන සිත එකඟ වූ සිතා. රානාාපාන සතියාදී භාවනාවලින් තමයි මේ ධ්‍යාන සතර උපදවන්න. ඒ හතර නිධ්‍යානේ පස්සේ සිහි යොමු කරනවා කැමතින්නම් අරූපද්‍යන හතරත්වඩල එළඟට සිහි එයොමු කරනවා. තරේ හතර අධ්‍යාන රූපධානහතර අරූපද්‍යානහතර ආකා සංඥායතන ආකාශ යනන්තයිකෙන සඥ විඤ්ඥානංචායතනේ විඤ්ඥානය අනන්තකෙන සඥා ආකිංචංඥායතනය කිසිවක් නෑ කියන සංඥාව නේව සඥා නා සංඥායතන කියන න නැතතිත්නෑ තොට මේ කියන අරෝපධ්‍යනහතරත් රූපද්‍යයන හතරත් වැඩීමම් ප්‍රයෝජනවක් වෙනවා නිවන්මග වඩදදි. ඒ අශ්්‍ර සමාපත්ති වශයෙන් නම්කරන ස මාධියය බලවත්. ඒ බලවත් වූ පිරිසු දුපේක්ෂාවෙන් හිත යොමු කරනවා අතීත ජාති සිහිකරන්න. මුලි මෞකුසට යොමු කරවන මෞකුසෙන් ගියආත්මි කෞද්ද ට ජාතිකත් දෙකක් තුනත් දහයක් විශ්සා තියයක් කතලියයක් පණහක්. සීයක් එළඟට ඇතිවෙන කල්ප, නැතිවෙන කල් පන්තක්කල්ප කල්ප සියගන දහස්ගන අතීතයට පිළිවෙලින් සිහියොමු කරනවා. කුමන කාලේක කුමන වර්ගයක, කුමන ජාතියක ඉපදනාාද කවර වරණ තිබුණද කවර ආහාරගත්ත මෙබුද සැපදුකවින්ද. මේ විදිටයි මම ජීවත්ව වන මෙවැනි කරම මංකරගත්තිගේ. අර ජාතිගෝත්‍ර වශයෙන් අතීතය දකිනවා. මේ පෙරවිසූජීවිර දකින නුවන, පුබ්බේ නිවාසඥාන කියන ප්‍රථම විද්‍යාවශයෙන් භාග්‍යතුන් වහස නම් කරනවා. බුදුරජාණන් වහන්සේත් මේතුන් පුබ්බේ නිවාසඥාණින් අගරයි. අනන්තයක් අනන්තවත් උන්හන්සට සීමමානැතුව මේ බව දකින්නත් පුළුවන්. එ අනුවයි ජාතක දේශදේශනා කරලත් තියෙන්. තිශ්‍රාවකටුනත් යම්තා දකින්නට පුොළුවන්. තමන්ගේ පාරමී භූමිය දකින්න පුළුවන් බවයි සඳහන් වෙන්නේ. ග්‍රාවක දෙනමට ඒකාසංකල්ප ලක්ෂයක් දුර මහා ශ්‍රාවකයන්ට කල්ප ලක්ෂ සාමාන ශ්‍රාවකයකට කල් හතරිසි දහසස් තරම්දුර මේ ඥානය බලන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඒ පලවෙනි විද්‍යාඋපදවගන්න ඉන් අනතුරුව නැවතර පිරිසිදු පේක්ෂාවෙන් යුතුවම හිත යොමු කරවනවා සත්වයන්ගේ චුතියත් උපතත් දැනගඩ. එක ඇනි සමහාර සත්්‍යයෝ ප්‍රනීතව බොහොම උසස්සූ කරම කරලා. කුසල් කරලා. යහපත් ගති ඇති දෙව්ුලෝ මනුෂ්‍යලෝකාදියට පත්වෙනවා. සමහරගෙනෙ දුෘෂ්චරිතයේදිල සතුන්මරල් සොරකම් කරලා මිච්චාදිිට්ිරගෙන කරම සමාධධානව මරණින් පස් නිරේ තිරි සම්ප්‍රේතා සුදාාදිී සතරපායට පැටන මේ වැටිෙන බවසුවරණ දුරවාරණ වශයෙන් ඊන පනීත වශයෙන් සැපදුක වශයෙන් මිය පරලො යානා එප දෙෙන තැන චුතූපපාත කියන දෙවනි විද්‍යාවෙන්. අභිග්ඥාවෙන් අවබෝධ කරගන්නවා. එ දෙෙවනි විද්‍යාව චුතුූපපාත ඥානේ. එසේ මනතුර හිත යොමු කරවනො පිරිසිදු වෙලා තියන වෙලාවිහිත උපේක්ෂාවට පත්වෙලා තියන වෙලාව මේ සිත මේ ශ්‍රාවකයා හිති යොමු කරන ආශ්‍රවයන් දුරුකරන ඥානේ ආසවක්කය ඥානය පිණිස. තර මේ දුක්කය කියලා තත්තුූ පරිද්්‍යෙන් දැනගන්න. මේ දුකට හේතුව තන්නාව බව දෙනගන්න. ඒ දුක ැතිකිරීම නිවන කියල ශාක්ෂා කරගන්න. දුකින් මිදීමේ මාර්ගය ආර්්‍යෂ්ඨායක මාර්ගගේ භාවිතා කළ යුතුයි භාවිතාක රවසන් කලාකළ තත්තුූ පරිද්දෙක් තැනගන්න. කා මාශ්්‍රල්, බවාෂ්ටල්, දිිට්ටාෂ්ටල්, අවිච්්‍යාශ්‍රව කියන සියලු ආශ්්‍රවයන්ගේෙන් මිදී සියලු රාගදේශමෝ කෙලෙසුන්ගෙන් මිදිී සඥෝජනයන්ගෙන් මිදී. හිත සියලු කෙලෙසුන්ගෙන් මිදනු උතුම් නිවන ශාක්ෂා කරගන්නවා. මාර්ග බ්‍රහ්මචරියාව වඩල් අවසන් කරනවා. සතර මාර්ගඵල අවබෝධ කරගන්න. මින් පසු කිසිවක් කරන්න නැහැ කියල දැනගන්නවා. සිල්ලූයේ නිව්නේ උතුම් මූ ශ්‍රේෂ්ට තත්වයට පත්වනාාවෙනවා. ඒ තමයි උතුම් රහතන් වහන්සේ. බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා පත්වනේ මේ උතුම් තත්ත්වයට. ඒ නිෙලෙස් බාව. එ එක පාර්රිතට පත්වනා නෙවෙයි මේ ධ්‍යාන වඩල. විදරශනාඥාන වඩන කොටේ කියන්නේ සිතකය දෙක වංකරගෙන නාමරූප සංඥාවෙන් අනිර්ත්‍ය වශයෙන් වඩද්දිී විදර්ශනාඥාන දහ උපද වනවා ඒ ගෝත්‍රභූඥාණෙන් අනතුරුව සක්කායි දිප්ටිය කියෙන මං මගේ මගේ ආත්මයකෙන හැඟීමත් විචිගිච්ඡාවගෙන බුද්ධාධී අයට තැන සැකයත්. ඒලබ්බත පාමාමසයකිෙනා නොයෙක් දුක්විමදීමෙන් සැපලබන්න පුළුවන් කියන දුෘෂ්ටියත් දුරුකර ගන්නවා. ඒ සෝතා පන්න මග්ග සිතේද මේ සඥෝජනතුන ප්‍රහාාණය වෙන සමුච්චේද වශය නැවත හටගානනෑ ඊලංගශණයෙන් පලසිත පලසිතෙන් තමයි සුව විගාන්න නවත විදර්ශනා වඩනකොට විදර්ශනා ඥානවලින් පස්සුව නැවතත් සකදාගායි මග්ග සිතේදී කාමරාග පටිගය කියෙන ඇලීමත් ගැටීමත් දෙක තුනීවෙලා පලසිතේදි ඒ සුවය විඳගන්න. ොත් විදර්ශණනාභාවනාව වටනකොටි දර්ශනාාඥානලි අනතුරුව, අනාගාමි මගග සිතේදී, කාමරාග පටික දෙෙක සම්පූරණෙන් ප්‍රහාණය කරලා අනාගාමි පලසිතේදිී ඒ සුවය විඳගන්නම්. අනතුරුව නැවති විදර්ශනා වඩලා විදර්ශනාඥාන කෙළවරදි, අරිහත් මාර්ගක්ෂනේදි, රූපලෝක එඉපදීමි තන්හා රූපරාගගේ අරූපලෝක ඉපදීමේ ශක්ති, අරූපරාගේ මැනීම මානය ඉතේ විසිරී මුද්දච්චේ. සතුාර සත්‍ය සම්පූරණයව බොධන වවීමකිින් අවිද්‍යාව යම් තා ක්තිබුණ ඒ අවිද්‍යාව කියන සංයෝජන පහම ප්‍රහාණය කරලා. සංයෝජන කිසිවක් නැති. සියලො කෙලෙස් නැති. අරිහත් පල සොයට පත්වෙන. ඒය මාර්ගෂනයේ දී. අර සංයෝජන ප්‍රාණය කර සමුච්චේද වසේ නැවතා ඇතිවන්නේ නෑ. අවසානයේදී රහතන් වහන්සේ පල සමාපතිසුවයටට පත්වන තින්දී අශ්ස සමාපත්ති ල ාතිබුණ නිසා. රෝද පල සමමාපත්ති සම්මදීමේ ශක්තියත් මේ රහතන් වහන්සේලාට තිබෙනම්. කද්ද මෙෙන් රෝධ සමාපත්තිය කියලා කියන්න. අධිෂ්ඨාන කරගන්න දිනහතකට තමන් වහන්සේ හිත කයිනරුද්ධ කරගෙන නිවනේ සුවවිින් දින්නට වාඩිවෙලා පළක් බැඳගෙන යම් තැනක අධිෂ්ඨාන කරගන්න කයටත් කයපතිබද දේටත් කිසි මහානයක් වෙන නැහැ. ගංවතුරක්කාවත් ගාගෙනයන්න නෑ ගින්නක් කවත් පිච්චෙනනෑ ආයුදයකින් පහරදිලා. පන්න පුලුවන් කමකුත් නෑ පුදුම විදිී ශක්තියක් මේයක්. ඉතින් මේ අශස්‍ර මාපත්තිවට පිළිවලින් සම්මඇදිල අවසාන හිතන රුද්ධද කරනවා අසාස පස්වාසන රුද්ධ වෙනවා විතාක්ක විචාණ රුද්ධ වෙනවා වේදනා සංඥානි රුද්ධ වෙනවා අධිෂ්ඨාන කරපු දවස තම නැවත වේදනා සංඥා ඇතිවීමෙන් විතාක්ක විචාර සහ අශසාාස ප්‍රශසාාස ඇතිවන්න ඒ යඇනේ මේ ලෝයක වශයම නිවනේ සය මිින්වාෝ දැන් නිවන කියන්නේ කිසිම දෙයක් නැතිතනන්නේ කිසිම දුකක් සෑ කිසිම දෙයක්. සැපයි කියලවත් දුකයි කියලා ගන්න දෙයක් නෑ න හිත නිරුද්ධ වන තැන කිසිම දෙයක් නැති බවතයි මෙතන යෙන සුවය වශයෙන් අපි හිතන්නේ. ඒතික සුවයක් වශයෙන්නවේ දකින්නේ සංසිඳීම් වශයෙන් නැත්තම් කිසිවක් නැතිකමේ සභාවය ඒ අපි නම් කරන අප තේරෙන් නැති නිසා සැපයයක් කියලලා නිවණ පරම සැපයයි කියළල එක භාග්‍යතුන් වහන්ස දේශනා කරන්නේ කිසිම දුකක්. දුකක් ඇතිවෙන දෙයක් තිබුණොත්. දෙයක් තිබුණොත්තම නැතිවෙන්නේ. නැතිවුණනොත් තිබිලා නැතිවුණොත්තමයි දුක්. නැතිවෙන නැතිතැන නතිවෙන්නේෙ නැහැ. නැතිවේ නැති නිසා දුකක් නැහැෙන ඉරහඳතාරක ගෙවල් දුරවල් යාන වාාහන ඉස්ශ්‍රී පුරුසාදිමි කිසි බේදයක් නිවනේ නැහැ. අරිහත්තයට පත්වෙලා පිරිනිිවන් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ. ඒෂනය සම්පූර්ණයම හිතේ නැවත අර උපපාදශනය බංග කරලා ප්‍රහාණය කරලා හිත එතනින් අවසන් කරන හරිගයට පහනක් නිවිල ගියාවගේ. එල් ියතනක් හොයන්න පුළුවන්කමක් නෑ.ගේ මිත්්ත එතනීම රුද්ධ වෙලායා නවා. ඒහිතනි රුද්ධවීමත් සමගම සසර ගමන අවසං වනා බවට පත්වනො තවත් උපතක් නැහැ. ලෙඩවීමක් නැහැ. වයිසටයාමක් නැහැ මරණයට පත්වීමක් නෑ. එනිසා අමරණීය අජාති කියල කියනවා අචර කියල කිය නවා එකන් නැවත දිරන්න නැති උපදින නැති. වයිසට යන්න නැති මරෙන්නැති සෝක පරිදේව හැඩුම් වැලගුම් කායිකදුක්. මානසික දු පංචුපාදානස් කඳ දුක් කියන මෙ කිෂීම දුකක්. නැති ස්වභාවය තමයි මේ බුදු පසේ බුදු මහරහතන් වහසිලා අවබෝධ කරපු ස්වභාවහිනම් බලන්න මේ දේශනාව දුක්පිඳෙන පුද්ගලයන්නේ ආරම්භුනා දුක ගැනයි ආරම්භ කළෙලි. තමන් තවනු අනුන්තවන තමනු තනනුන් තවනවා මේක් ස්වභාවතුනට වඩා හාත් පසින් වෙනස්. ලෝකේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව දේශනා කරන භාග්‍යතුන්නාසලෝ පහළ වෙනවා. ඒ so, we'll ෝ පහල වූ භාග්‍යවත්තරිය සම සම්බුදුරජාණන් වහන්ේ මුලමැදාගේ හපත්තේ පිරිසිදු නිමන් මග දේශනා කළලාට පස්සේ සැදැහැති කොළ පුත්‍රයන් ගිහි ජීවිතය අත හැල්ල පැදිවෙන. ඒ පැවිදිවුණනාව කුළ පුත්‍රයා විසින් අය සංගොර කරගන්න වචන සංගොර කරගන්නවා ට වසේ සිත සංගවර කරගන්න ඉන්දිය සංගරරගන්න සිහිනුවනින් ඉරියවපවත්වනවා එහෙම කරලා. භාවනාවේදී ්‍යාන උපද වාගෙන. ්‍රවිද්‍යාාවපදවමින් අවසානයේ මේ මාර්ග පිළිවලින් විදරශනාඥාන පිළිවලින් මාර්ග පල හතරය අවසාන මාර්ගය අරිහත් මාර්ගෂණයෙන් අනතුරුවූ පලේට පත් වෙලා සංසාරය සියල දුකින් මෙදන නිවන දක්වාම මේ සූත්‍ර දේශනාව මැනවින් භාග්‍යෝතුන් වහන්සි මුල මැදාගයහ පත්ත ස්වාක්කාතව සන්දිිට්ටිකව අකාලිකව දේශනා කරන්ට එදුුණ තේද අවසානය අපි ශ්‍රවකයා නිමනට පත්ථ නාකාරි දක්කිනවා ඇති ගේ ශ්‍රාවකයෙක් නිවන්නාබෝධ කළ ඔය ක්‍රමේයට මයි ගමන් කරන්නඕන මධ්‍යිම ප්‍රතිපදාවේ ආර්ය්‍යෂ්ඨායක මාර්ගේ ඉන්ඩිය දරුම් බලධර්ම දියුණු කරමින් දසුපාරමි ධර්ම දියුණු කමින් අපිත් ගමන් කරන්නඕුණි ඉවසීමෙන් නැවතීමෙන් කලබල නොවී අපටත් මේ නිවන අවදාහු අවබෝධ වේවාකින සාර්ථන අපේ හිත්තුට තියාගන්න ටඕන මොකද හේතුව අදකාලෙ පුදුම විදියේ කලබලයක් ඉක්මනත්තමයි අපේ මේ ශ්‍රාවක පිදිස්වරට තියෙන භික්ෂන් වහන්සලත්වයක ඇතිකරවල දෙෙනවා සමහට මිභාග්‍යතුන් වහන්සේගේ තුන් දරම කාරණාපවා යටපත් කරමින්, ශ්‍රද්ධාජනක ධර්මකාරණ යටපත් කරමින්. බුද්ධ දේශනාවන් යටපත් කර කරකේ නො. එක අමතු ඉගෙනගන්න දෙයක් නැහැ. ඔයජාතක දේශනා. ගේ අපදානට්ට කතාවල සඳහන් වෙන්නේ සාමීන් වහන්සේ ලතීතිකරපු කුසල් ගැන නිවන් කින්න හේතු වෙච පින්කම් ගැන ඒ පින්කම් ගැන කතාවක් නැතුව කෙලින්ම අර ගැමුරු දර්මයක් කියෙල යමක් කතාබා කරනව සාකච්ඡා කරනවා. නමුත් ඒක සාකච්ඡා කළ පමණින් අවබෝධ වෙන්න ඒ සාකච්ඡා කිරීම හොඳයි පටිස් සෞපාරි චතුරාර සත්ත්‍යය නාමරූප විභාගය ආදිි ධරම බොහොම වටිනෝ. ඒවයින් ප්‍රඥා ඉන්ද්‍රී වැඩෙනෝ නමුත් ශ්‍රද්දාඉන්ද්‍රී සතීන්ද්‍රී විරිය ඉන්දිය සමාධී ඉන්දිය ප්‍රඥාගෙන පහම අවශ්‍ය. එතිය නිසා මේවා සමබර කරගන්න. බුදුරජාණන් වහන්සේ ගසූ හාර්දහ සත්ධර්මයතියෙන ඒවා එකක් පත් ප්‍රතිශප කරන්නතු පිළිගන්න තමන් දන්නත්තන් දන්න නැතිවිදියට ඉන්න දන්න කෙන. දැනගන්න කැමති කෙනට අනු ග්‍රහකරන්න ඒවා ඉගෙනගන්න කියවන්න ශ්‍රවණය කරන්න. එය අනු අපි මේ දේශනාමාලාව සූත්‍රපිටකගේ මජිමනිිකායි ආරම්භ කලා එහි මජ්ජිම පණ්නාාසකේ. පළමුවන දේශනාව තමයි කන්දරක සූත්‍රයේ ගහපති බරගේ. ඒ දේශනාව අව සංකලෙත් මේ නිවනට යන මාර්ගගේ විස්තර කරලා නිවනින්ම. නම් මේ නිවන යම් මතු දිනක. අවබෝධ වන දෙයක් අදාාදමත් අවෝධ කරන්න පුළුවන් දෙයක් හැබැයි පුළුවන් ගවට තමන් ඉන්ද්‍රියී දරම බලදරම පාරමි දරම සපුරර් අගෙන තියෙන්න්නත් අවශ්‍යයි. ප්‍රහේතුකපති සන්දිීගන උඩක්කයි කතා කරනවා දන්න තියඇතින්නවා. අලෝබ අදේශ අමහෝ කියන ප්‍රඥාමුල් කරග නිපදුුණු ජීවිතයක් නන්තම ්‍යාන මාර්ගඵල ලබන්න සමත්වන් එෙමනං මේක ඉවසීමේ යන්න ඕන ගමන තරගයක් නෑ. අන අපිටත් මතුමත්තේ මේ දේශනානු භාවය මේ දේශනා ශ්‍රවනය කිරීමෙන් දේශනා කිරීමේ යම්තා ශ්‍රද්ධ සති විරිය සමාධි ප්‍රඥා ඉන්්‍රී දර මැඩුනානම්. ප්‍රඥාපාරමිතාමුල් කරගත් වීර ශාන්ති අධිෂ්ඨානාධී පාරමි සමූහයක් කඩුනානම්. පරමිධරම ඉන්්‍රිය ධරම බලධරම හේතුවේමින් ප්‍රరాාර්ථනා කරන බෝධයේ අප සෑම දෙ නාටත් උතුම් නිවනින් සැනසන ලැබේවා කියලා ප්‍රාර්ථනා කර. දායකත්්‍යදරු පින්ව සැමටත් දෙවියන් සහිතලෝකවා සිලු සත්්‍යයන්ටත්, මේ උතුම් පුුණ්‍යානු භාවයෙන් උතුම් නිවන් සොයම සිද්ධවේවා කියල පరాාර්ථනා කරන. ආකා සటාච බුම්මට්టා දේවානාගා මහින්දිිකා, Puुഞంతങను മෝதிിതവ చරరకතුుസసනం ආకസటച බുම්මట ദවානාగా මහිදതിక pഞන් தങను മෝதிതവवा చिරంరకන්තුుදේశනం ආకസటച බുම්මට්ట දේවානාగా මहिද్ധక pഞන් தങను മෝதிතුവ ചिරరకతుවంసada. උබදට බෙහරගල අරන්න සේනාසනය ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍ර භානක පූජ්්‍යපාද රදිියගම ඉන්දා ලොක ස්වාමීන්ටෙන්න් හන්සේ අද වල්ද සේවාන් සඳහ උදාහර දම්ඩසුව වෙනුවෙන් මජිම නිිකායේ මජ්ජීව පන්නාසකේ දෙවන ධර්මාණු ශාසන පාත්වන ලැබවාා හෙට රාත්‍රී හතයි තිහට ඔබට තුවන් ධර්මාණු ශාසන අවශ්‍රවනය කරන්නට පුළුවනි අපේ ස්වාමින්ටන් වහන්සේ ටු කරන සියලු. සාස්නිික සේවාවන් තවත්වත් ශක්ති මත්ව හිවිමත්තියතු කරන්නට හැකියාව ලැබේවා, ධර්මඥානය බෙදා දෙන්නට ධර්ම ශක්තිය ලබේවා සේලු දෙවියන්ගේද ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගේ සුව චිරජීවනය දැලැබේවායි ප්‍රාර්ථන කරමින් අපි සාදුකාරයක් පවත්වව. සාධ වූ සාධූ සා.